ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී. signature makemai අපිට පේනවා දැන් අනිල් වික්‍රමසිංහ මහත්තයා ඇත්තටම මේ මේ රටේ වැරදි නිවැරදි කරන්න උත්සාහතර නායකයෙක් බවට විහිළු සපේනවා. සර් අනිල් වික්‍රමසිංහ මහත්තයා අදින් සිද්ධ වෙච්ච සියලු වැරදි නිවැරදි කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ. අනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරයා හැටියට අපිට පේනවා 2015 විච්ච සමහර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැරදි නිවැරදි කිරීම වෙනුවෙන් හිට ගන්න ඕනේ. ඒක යාගේ යුතුකම වගකීම කියන කාරණේ සමාජයට කියන්න උත්සාහ දරනවා. හැබැයි අපි දන්නවා මේ 22 සංශෝධනයේ එන්නේ වැරදි නිවැරදි කියලා ගැනීම කියන කාරණේ හරහා මැතිවරණේ කල් දමමින් මැතිවරණේ කල් මරමින් මැතිවරණ බයට මැතිවරණ ජයග්‍රහණය වෙන්නේ නැහැ කියන කාරණේ දැනගෙන මැතිවරණය වෙනස් කිරීම සහ මැතිවරණය නැතුව නැවත බලයේ ඉන්න පුළුවන් තැන හදාගන්න. අපි දන්නවා මේ 22 සංශෝධනයේ සම්මත වෙන්නේ අනාගතයේද වර්තමානයේද කියන කාරණේ. ඒක අනාගතයට සහ වර්තමානයට බලපාන විදිහට මේක සම්මත වීම හරහා ඒක වර්තමානයේ ඉන්න ජනාධිපතිවරයාටත් මේ දුර කාලයේ ඉදිරියට යා හැකිද නැද්ද කියන කාරණේ පිළිබඳව විමසමින් ඒ හරහා නැවත අධිකරණය හරහා මේ පනත සම්මත වීම තුළ නැවත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පින් ජනාධිපතිවරයාගේ දුර කාලයේ තවත් අවුරුදකින් දීර්ඝ කැරීමේ උත්සාහයක ඉන්න බව අපිට පේනවා. මොකද දැනට මේ මොහොතේ මේ වෙලාවේ මැතිවරණය පවත්වන්න කිසිම බාධාවක් නැහැ. හැබැයි අලුත් පනත සම්මත වෙලා පාර්ලිමේන්තුව තුල අනුමත වීම හරහා ඒ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය තමයි මැතිවරණ කොමිෂමට එන්නේ. අද පළාත් පාලන පළාත් සභා සිරු ඡන්ද අද තියන්න බැරි වෙලා තියෙන්නේ. ඇයි? කලින් තිබිච්ච මැතිවරණ ක්‍රමය වෙනස් වෙලා අලුත් නීතියක් ආවා. ඒතර ඒ අලුත් නීතියට තියන්න පුළුවන් වැඩපිළිවෙලට මැතිවරණ කොමිෂමට අවශ්‍ය නීති සම්පාදනය සිද්ධ නොවෙච්ච නිසා. ඒ නිසා මම හිතනවා මේ ජනාධිපතිවරණයට තිබෙන වර්තමාන නීතිය අනුව මැතිවරණය තබා ගැනීමට අවශ්‍ය හැකියාව තිබෙන බව අපිට මැතිවරණ කොමිෂම කියන බව අපිට පේනවා. හැබැයි මැතිවරණ කොමිෂමෙන් අපි අහනවා මේ අලුත් පනත සම්මත වීම හරහා ගොඩනැගෙන අලුත් නීතියේ එන්නා වූ බාධාව හරහා මේ මැතිවරණ එන්නා වූ බාධාවන් වළක්වා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ මොකද්ද? මැතිවරණේ තියෙනවා ඌ හැකියාව තියෙනවා කියන කාරණේ කියනවා. අපි දන්නවා මේ සම්මත වීම හරහා අනාගතයට සහ වර්තමානයට සම්බන්ධ වෙන ඉදිරි මේ නීතිය සම්මත වීම හරහා වර්තමානයට මේ අනාගතයේ සිද්ධ නිවැරදි කිරීමට අවශ්‍ය ඒ සහනය නීතිමය වශයෙන් ලැබෙනකොට ජනාධිපතිවරයාට ඒ දුර කාලයේ දිගුව නිතින් අලුත් නීතිය තුළ ලැබෙන බව අපිට පේනවා. ඉතින් ඒක තර්කයක් ඇට නීතියක් ඇතුළේ ඉදිරිපත් වෙමින් නව නීති අනුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මඟ පෑදීම හරහා මේ මැතිවරණය කල්මැරීමේ උත්සාහයක ඒ දින නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අපි මතක් කරනවා ඔබ විසින් කරපු මහා දෙවැන්ත වැරදි ගණනාවක් තියෙනවා. එදා 2015 ඒ අහපාලන ආණ්ඩුවේ ඒ පොදු අපේක්ෂකය හැටියට ඉදිරිපත් කරන්න යෝජනා වුණේ අපි දන්නවා කරූ ජයසූරිය මැතිතුමා, එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස මැතිතුමා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ නැතිවේ එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙන්න වෙයි කියන කාරණේ හරහා ඒ දේශපාලන ගේම් එක ඩීල් එක නිසා තමයි නැවත මේ රටේ මෛත්‍රීපාල සිරිසේන කියන ජනාධිපතිවරයා නිර්මාණය වෙලා මේ රට විනාශ කරපු මේ රටේ බංකොලොත්කාරෝ නැවත බලය ගේන බලය හදාගන්න අවශ්‍ය වැඩපිළිවෙල හැදුනේ. ඉතින් ඒවා නිවැරදි කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට දැන් බෑ. එතුමා කරපු මහා දෙවැන්ත වැරදි හරහා මේ රටේ මහා දෙවැන්ත ආර්ථික පීඩනයේ සහ ආර්ථික ව්‍යසනයේ විච්ච නායකයව නැවත බලයට ආවා. මොකද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අදුර්ශී පාලනය හරහා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ තිබිච්ච කබෑදීම හරහා එදා නැවත මේ අන්තවාදයේ තස්සවාදයේ වර්ගවාදයේ නිර්මාණය වුණා යම් කිසි කණ්ඩායමක බලය එන්නේ. ඒ නිසා මම හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට වැරදි නිවැරදි කරනවා නම් පාස්කු පහාරය එදා ඔයාලා චූජිතව ඒ පාස්කු පහාරය දැනගෙන ඒ දැනිච්ච දේවල් නොදෙන වගේ ඉඳලා කටයුතු වුණා. ඒ පාස්කු පහාරයේදී සිද්ධ වෙච්ච ඒ මහා දෙවැන්ත හානිය අද නිවැරදි කළා නැහැ. ඒ වැරදිකාරයන් හොයලා නැහැ. ඒ මහමලකාරයන් හොයලා නැහැ. ඒ චූදිතයන් විච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයාලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාලා ඒක නිවැරදි කරගන්න අවශ්‍ය වැඩ පිළිවෙල හදලා නැහැ. ඒ නිසා මේ බලය රැකගන්න බලය ආරක්ෂා කරගන්න මේ අලුත් 22 සංශෝධනය ගේනවා මිස වැරදි නිවැරදි කරගන්න නම් මං හිතන්නේ හොඳම දේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට පව් සමා කරලා තමන්ගේ දේශපාලනේ සමුගන්න පුළුවන් නම් හොඳයි. මං හිතන ඒක තමයි ගරුසරු ඇතුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කළ හැක්කේ. මම කරා වැරදි, මට ඒවා නිවැරදි කරන්න බෑ. ඒ හරහා රටේ ත්‍රස්තවාදයක් ඇති වුණා, ඒ හරහා පාස්කු පාරේ සිද්ධ වුණා, ඒ හරහා මහා බැංකුව කැඩුනා, ඒවා මගේ වැරදි, මම පිළි අරගෙන මම දේශපාලනයෙන් අයින් වෙලා යනවායි කියන කාරණේ කියන්න පුළුවන්. මම හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා දේශපාලනයට සහ ඔහුගේ සියලු වැරදි වලින් කළ යුතු පාපෝච්චාරණය එයයි කියන කාරණේ. ඒ හරහා එවැනි කාරණයක් නොකිය අපි දන්නවා අපිට පේනවා මේ විවිධ නීතිය වෙනස් කරමින් නීති පොතේ තිබෙන
සිදුරු සොයමින් මේ සිදුරු හරහා නැවත බලය ආරක්ෂා කිරීමේ උප්පර වැට්ටිය දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ කරන්න කටයුතු කරා. අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංග බණ්ඩාර මැතිතුමාගේ මේ මූලික උත්සාහය. මේ මූලික උත්සාහයේම දිගුව තමයි මේ 22 වෙනි සංශෝධනයේ තිබෙන බරපතල දේශපාලන ක්‍රමාන්තය. 22 වෙනි සංශෝධනයේ අනුමත වීම 3-2ක අනුමත වීම සිද්ධ වුණොත් පාර්ලිමේන්තුව තුළ මම හිතනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ දේශපාලන ඉරණම තීරණ වෙයි විම්මට්ටමේ ජනතාව. මොකද ජනතාව තේරුම් ගන්න තියෙනවා, ජනතාව දන්නවා මේ වර්තමාන ආණ්ඩුවේ බලය රැඳිලා තියෙන්නේ එකතුව තියෙන්නේ පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ බහුතර සහයෝගය නිසා. එතන පොහොට්ටුවේ බහුතර සහයෝගයේ එළිය රනිල් වික්‍රමසිංහ මහත්තයා විරෝධී වුණාට, එළිය කෑ ගැහුවට රාමල් රාජපක්ෂලා තිස්ස කුට්ටිලා අවසානයේ මේ 22 වෙනි සංශෝධනය සම්මත කිරීම සඳහා අත උස්සයිද නැද්ද කියන කාරණේ තුලම මේ රාජපක්ෂ රනිල් හවුලේ දිගුව සහ රාජපක්ෂ රනිල් හවුලේ දේශපාලන ගේම් එක සෙල්ලම අපට අනාවරණය වෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ අනීතික දේශපාලනික නිවැරදි කිරීම මේ රටේ ජනතාව තීන්දු කරයි. ඉතින් මම හිතනවා ඔය මොන දේ කරත් අවසානයේ අධිකරණයේ නියම විච්ච ඒ මහා ජනාධිපතිතුමනේ තියන්න අවශ්‍ය වැඩපිළිවෙල ප්‍රතිවර්ණ කොමිසම විසින් තීර්ණාත්මකව නීතියානුකූලව කරන අවස්ථාව වටපිටාව සැලසුම සිද්ධ කරලා ඉතින් ප්‍රතිවර්ණ කොමිසමේ අපේ ස්වාධීන නිලධාරීන් කියන ඒ වචනයට වැඩ කරනවා නම් අපි විශ්වාස කරනවා මේ 22 වෙනි සංශෝධනය සම්මත වුණා නොවුණත් ජනාධිපතිවරුන්ට අවශ්‍ය දින නියම කරමේ ජනාධිපතිනි නිසිකල් නිසිකලාට රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිද්ධ කළ යුතුයි කියන ඒ නීතිය බාරව කටයුතු කරන මැතිවරණ කොමිසමට අපි ඉල්ලීමක් කරනවා. එහෙම නැතුවනම් මම හිතනවා අධිකරණයේ දීලා දීපු තීන්දුව අධිකරණයේ විසින් නියම කර ඒ සියලු කාරණා අධිකරණයට අපහාස කිරීම කියන කාරණේ හරහා අනාගතය තුළ මේ නිලධාරීන්ටත් යම් වන්දියක් ගෙවන්නට සිද්ධ වෙයි. රටේ ජනතාවගේ පරමාධිපත්‍යයේ අයිතිය ඡන්ද අයිතිය අවශ්‍ය කරන්නට මේ තක්කඩි දේශපාලන නායකයොත් එක්ක එකතු වෙලා ගහන කුමන්ත්‍රණ සියල්ලටම